ශ්‍රී ලංකාව සහ අෆ්ගනිස්තානය අතර පැවැත්වුණු පළවෙනි එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වෙනවා. මේ තරගාවලිය ආරම්භ වීමට පෙරම අප වැවසුවා මේ තරගාවලිය සහ ඉදිරි නව ශ්‍රීලන්ද තරගාවලිය නැත්නම් ඉතිරි තරග 6 2023 ලෝක කුසලානයට පෙර පැවැත්වෙන ශ්‍රී ලංකාවට ඉතිරි තරග 6 කොතරම් වැදගත්ද යන්නේ එයින් උපරිම තරග සංඛ්‍යාව ජයග්‍රහණය කළ හොත් කණ්ඩායම අටකට එන්නට හැකියාව ලැබෙවි නැත්නම් පළවෙනි වටය සිම්බාබ්වේදී ජූනි මාසයේදී ක්‍රීඩා කිරීමට සිද්ධ වෙනවා නවක කණ්ඩායම් 10ක් සමග නැත්නම් ප්‍රබල කණ්ඩායමකුත් ඒට එකතු වන්නට පුළුවන් මොකද පළවෙනි 8 දෙනා පමණයි කෙලින්ම සුසුකම් ලබන්නේ 2023 ඉන්දියාවේ ලෝක කුසලානයට 9 සිට 13 දක්වා සිම්බාබ්වේ ක්‍රීඩා කිරීමට යනවා තවත් නවක කණ්ඩායම් 5ක් එකතු වෙනවා කණ්ඩායම් 10ෙන් කණ්ඩායම් 2කට පමණයි අවස්ථාව ලැබෙන්නේ 2023 ලෝක කුසලානයේ සියලුම කණ්ඩායම් කණ්ඩායම් 10ක් දක්වා අඩු කර තිබෙනවා ඒ විශාල ප්‍රශ්නයක්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට පුළුවන් වේවි කියන තරඟ තුනක් දැන් එක තරඟයක් අහිමි වී අවසන්. ඒ තමයි අෆ්ගනිස්තානයේ ජයග්‍රහණය කර අවසන්. මේ තරඟාවලිය ජයග්‍රහණය කරනවා පරාජය වෙනවාද කියන කාරණාවට වඩා වැදගත් වන්නේ 2023 ලෝක කුසලානයේ ක්‍රීඩා කර ගැනීමට හැකියාව ලැබෙවිද යන්න. ඉතින් අවධානම තවත් වැඩි වෙනවා. එක තරඟයක් පරාජයට පත් වෙනවා. ඒ අනුව අෆ්ගනිස්තානය දැන් හොඳ ස්ථානයකට පැමිණෙනවා. ඔවුන් තරඟ 13න් තරඟ 11ක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ මේ ලීග් වටේ ප්‍රසාද ලකුණු 110ක් ලබාගෙන 7 වන ස්ථානයේ සිටින්නේ. ඉතින් ඔවුන් නම් පසු කිරීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ ශ්‍රී ලංකාවට පෙනෙන්නට තිබෙන විදිහට. ඉතින් පොලේව් කණ්ඩායම තමයි පසු කරනවා නම් පසු කරන්නට පුළුවන්. ඒත් ඔවුනුත් පසු කරාට පසුපසින් පැමිණෙනවා දකුණු අප්‍රිකාව. ඔවුන්ට තව තරඟ 8ක් ඉදිරිව තිබෙනවා. ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දැනට 59යි. ඉතින් ඔවුන්ට හැකියාවක් තිබෙනවා ඉදිරි තරඟ 8න් වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරොත් ශ්‍රී ලංකාව පසු කරගෙන ගොස් මුල් 8 දෙනාට පැමිණීමට. ඊට අමතරව අයර්ලන්තයටත් තව තරඟ 3ක් තිබෙනවා. ඉතින් අපි දන්නේ නැහැ අනෙක් කණ්ඩායම් ක්‍රීඩා කරන ආකාරය අනුව තමයි තීරණය වන්නේ පළවෙනි 8 දෙනාට එනවාද නැද්ද කියන එක. ඉතින් නායක දසුන් ශානක තරඟය අවසානයේදී පැවසුවේ ඉදිරි තරඟ 6න් තරඟ 3ක් ජයග්‍රහණය කරොත් ඔවුන්ට ලෝක කුසලානය මුල් 8 දෙනාට පැමිණීමට හැකියාවක් ලැබේවි වගේ කතාවක්. ඉතින් අපි දන්නේ නැහැ ඔවුන්ගේ මොකද්ද මේ තක්සේරුව කියන එක. මොකද පසුපසින් කණ්ඩායම් සිටිනවා. මොකද ඒ ප්‍රබලම කණ්ඩායම තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායම. මේ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමයි ප්‍රබල අභියෝගයක් බවට පත්වන්නේ. අපි කොදෙව් කණ්ඩායම පසු කළත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඉදිරියට පැමිණියොත් ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම 9 වන ස්ථානයට පැමිණෙන්නට සිද්ධ වෙනවා. අයර්ලන්තය තව ඉදිරියට ගියොත් එහෙම ඉතිරි තරඟ 3ම ජයග්‍රහණය කරොත් ඔවුනුත් තවත් ඉදිරියට යනවා. ඉතින් අපි දන්නේ නැහැ ඉතිරි තරඟ 5න් තරඟ 3ක් ජයග්‍රහණය කරලා ප්‍රසාද ලකුණු 92ක් පමණයි ඒ වන විට වෙන්නේ. අයර්ලන්තයේ දැනටත් ප්‍රසාද ලකුණු 68ක් ලබාගෙන ශ්‍රී ලංකාවට ඉදිරියෙන්. ඔවුන් ඉදිරි තරඟ 3ම ජයග්‍රහණය කරොත් ඒත් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටිනවා. දකුණු අප්‍රිකාවට තව තරඟ 8ක් තිබෙනවා. ඉතින් මේ කුමන පදනමක ඉඳලා කිව්වද කියන කාරණය නම් දන්නේ නැහැ දසුන් චානක. විශේෂම රෝෂාන් අබේසිං ඇහුවා පළවෙනි වටය 2023 ලෝක කුසලානයේ කෙලින්ම තේරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අපේක්ෂා කරනවද නැත්නම් ඒ තරම් ගණන් ගන්නේ නැතුවද ක්‍රීඩා කරන්නේ කියලා. එවිට තමයි කිව්වේ ඉදිරි තරඟවලින් තරඟ 3ක් ජයග්‍රහණය කරගත්තොත් ඔවුන්ට පළවෙනි 8 දෙනාට යාමට හැකියාව ලැබේවි වගේ කතාවක් තමයි කියන්නේ. ඉතින් අවබෝධයෙන් කිව්වද අනවබෝධයෙන් කිව්වද කියන කාරණේ නම් දන්නේ නැහැ. මේ ප්‍රසාද ලකුණු සටහන බලද්දී නම් අපට පෙනෙන්නේ නම් වෙන විදිහක් දන්නේ නැහැ. ඉතින් ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් සහ ඒ කළමනාකරුවන් අදාළ පුද්ගලයන් පුහුණුකරුවන් හොඳින් ක්‍රිකට් දන්නා නිසා ක්‍රීඩා ලෝලීන් වන අපට වඩා ක්‍රිකට් දන්නා නිසා ඔවුන්ට විශ්වාසයක් ඇති පළවෙනි 8 දෙනාට පැමිණීමට. නමුත් ඉතින් අංක 90 බලද්දී නම් ටිකක් අපහසුයි වගේ තමයි පෙනෙන්නේ තව තරඟ 3ක් පමණක් ජයග්‍රහණය කර ඉදිරියට යන්නට. නමුත් තරඟ 3ක් ජයග්‍රහණය කරොත් කොදෙව්වන් නම් පසු කරගෙන යාමට පුළුවන්. කොදෙව්වන් පමණක් පසු කර 8 දෙනාට පැමිණීමට නොහැකි කියන කාරණය තමයි මේ සටහන අනුව පෙනෙන්නට තිබෙන්නේ. මොකද අනෙක් කණ්ඩායම්වල හැසිරීම බලා සිටීමට සිද්ධ වෙනවා. ඉතින් තරඟයේ දේශ බලද්දී කාසි වාසිය ජයග්‍රහණය කර අෆ්ගනිස්තාන කණ්ඩායම හොඳ ලකුණු 294ක් ලබා ගන්නවා. නමුත් විශේෂම පැවසිය යුතුයි ලකුණු 300 පසු කරගෙන යාමට ඉඩ තිබුණා අෆ්ගනිස්තාන කණ්ඩායම. මොකද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට නැත්නම් වේග පන්දු යවන්නන්ට කඩුල් ලබා ගැනීමට නොහැකි වීම ධනන් සිල්වා එක් උඩ පන්දුවකුත් අත්හරිනවා. කොහොම වුණත්
පළවෙනි කඩුල්ලට හොඳ ලකුණු 84ක සම්බන්ධතාවයක් පවත්වනවා. දෙවන කඩුල්ලට ඉන් අනතුරුව ලකුණු 100 පසු කරමින් සම්බන්ධතාවයක් පවත්වනවා. ඒ වගේ සම්බන්ධතා ගත්තහම හැමතැනම ඉතාමත් හොඳ සම්බන්ධතාවක් පැවැත්වීමට ඕන් සමත් වෙනවා. පළවෙනි කඩුළු 4 දෙවි යන විට ලකුණු 267ක් ලබාගෙන සිටියා. එය තමයි අෆ්ගනිස්තානයේ සාර්ථකත්වයට හේතු වන්නේ. එහිදී ඉබ්‍රාහිම් සද්රාන් ශතකයක් ලබා ගන්නවා ලකුණු 106ක්. විශිෂ්ට ඉනිමක් ඔහු තමයි තරගයේ වීරයා බවට පත් වන්නේ. ඔහුගේ ජීවිතයේ දෙවන ශතකය ලබා ගන්න. ඊට අමතරව නජිබුල්ලා ලකුණු 42ක් ලබා ගන්නවා. ගුරුබස් ආරම්භයේදී ලකුණු 53ක් ලබා ගන්නවා. ඉතින් එයින් තමයි මොවුන් මේ දෙවැන්ත ලකුණු ප්‍රමාණයට යන්නේ. කසුන් රාජිත් ලකුණු 56ට කඩුල්ලයි. දනංජ ලක්ෂන් පන්දුවර 6ක් යවා මේ චාමික කරුණාරත්න වෙනුවට ආදේශ කළ ක්‍රීඩකයා ලකුණු 43ක් කඩුල්ලයි. පන්දුවරක වේගයේ 7ක් විදිහට තමයි සඳහන් වන්නේ. වනිදු හසරංග කඩුළු 2ක් ලකුණු 42කට ලබා ගන්න. ඔහු තමයි හොඳම පන්දුවේ මයි ස්ටේෂන් ලකුණු 62කට කඩුල්ලක් ටියා ප්‍රහාරයකට ලක්ුණා. ඉතින් කණ්ඩායමේ සංයුතිය ගත්තහම තවත් පිතිකරුවෙකු යොදා ගත්තා නම් නැත්නම් මෂෙන් බණ්ඩාර වැනි සම්පූර්ණ පිතිකරුවෙකු යොදා ගත්තා නම් වාසි සහගත වෙන්නට තිබුණා කියන කාරණය පෙනෙන්නට තිබුණා මේ ධනංජය ලක්ෂන් වගේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වෙනුවට. මොකද ඔහු පන්දුවේ වීමනොත් ලොකු සාර්ථකත්වයක් ලබන්නේ නැහැ. පිතිකරණයෙන් කොහොමත් සාර්ථකත්වයක් ලබන්නේ නැහැ. ඊට අමතරව හොඳ පිතිකරුවෙක් ලබා ගත්තා නම් අවසානයේදී හොඳ ලකුණු වේගයක් ලබාගෙන ගියත් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු නොමැති වීම නිසා තමයි තරගයේ පරාජයට පත් වුනේ. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරව වනිදු හසරංග හොඳ සටනක් පන්දු 46කදී ලකුණු 66ක් තමගේ ජීවිතයේ හතරවන අර්ධ ශතකය ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් 6 පාරවල් 2ක් සහ 4 පාරවල් 10ක් සමගින් ඒ ඉනිම නොවන්නට ඉතින් ලකුණු 150කට විතර දැවියන්නටත් ඉඩ තිබුණා. නමුත් ලැජ්ජාවෙන් බේරෙන්නට සමත් වෙනවා ඔහුගේ ඉනිම නිසා. ඊට අමතරව අනිවාර්යෙන් මතක් කරන්න ඕනි ආරම්භක පිතිකරුවා මේ නිහඬව ලකුණු රැස් කරන පිතිකරුවා හැමදාමත් මොන රටාව තුලත් ලකුණු 85ක් පැතුම් නිස්සංක පන්දු 83කදී 4 පාරවල් 10ක් සමගින් ඔහුගේ දැවියාමත් විශාල බලපෑමක් බවට පත් වුණා මේ තරගයේ පරාජයට පත්වීමට. ඉතින් අෆ්ගනිස්තානයේ පන්දු යැවීම අති විශිෂ්ටයි. කඩුළු 4ක් ෆරූකි ලබා ගන්නවා ලකුණු 49කට. නයිබ් ලකුණු 34කට කඩුළු 3යි. ජමීන් කඩු දෙකක් ලකුණු 46කට. රෂිඩ් ඛාන් එක් කඩුල්ලයි. ඉතින් පන්දු යැවීමත් ඔවුන් විශිෂ්ට ලෙස සිදු කරා. හැම අතින්ම ඔවුන් ඉදිරියෙන් සිටියා. ඉතින් පරාජයට පත් වුණා පළවෙනි තරගය. තරංගාවලියකට බිඳුවක් ලෙස ඔවුන් ඉදිරියෙන් සිටිනවා. ඉතින් මේ තරංගාවලිය සම්බන්ධයෙන් එතරම් හිතන්නට දෙයක් නැති වුණත් දැන් 2023 පිළිබඳව හිතන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තවත් කාරණයක් තිබෙනවා. ද්විපාර්ශ්වික තරංගාවලියක පළවෙනි ජයග්‍රහණය තමයි ලබාගන්නේ අෆ්ගනිස්තාන කණ්ඩායම. මීට පෙර කිසිම දිනකදී අෆ්ගනිස්තාන කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරංගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කර නැති බව තමයි වාර්තාවල සඳහන් වන්නේ. ඉතින් දෙවන තරගයේ 27 වන ඉරිදා ආරම්භ වීමට නියමිතයි. අවසාන තරගයේ 30 වනදා පැවැත්වෙනවා. ඉතින් මේ තරංගාවලිය ජයග්‍රහණය කරන්නට ඒ තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට සිද්ධ වෙනවා. කොහොම වුණත් තරංගාවලිය කෙසේ වෙතත් මේ තරග දෙක ජයග්‍රහණය කරගන්නට ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 ලෝක කුසලාන ලීග් තරංගාවලියේ ප්‍රසාද ලකුණු 82 දක්වා ඉහළට එන්නට පුළුවන් වේවි. නමුත් කොදෙව්වන් පසු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. නමෝන ස්ථානයට තමයි පැමිණෙන්නට පුළුවන් වන්නේ. ඉතින් ප්‍රබල එක්දින තරග තුනක් තමයි නව ශ්‍රීලන්තය සමග ක්‍රීඩා කිරීමට සිද්ධ වන්නේ මාර්තු මාසයේදී. ඉතින් ඒ තරග තුනෙන් තරග කීයක් ජයග්‍රහණය කරන්නට පුළුවන්ද කියන කාරණයක් මත තව ඉදිරියට යාම හෝ නැත්නම් කොදෙව්වන් පසු කිරීමට හැකියාව ලැබෙවිද කියන කාරණය බලා සිටීමට සිද්ධ වෙනවා. ඉතින් ලොකු අවදානමක තමයි දැන් සිටින්නේ. තව තරග 5 ඉදිරිව තිබෙන්නේ. දැන් 6න් එකක් පරාජයට පත් වී අවසන්. ඉතින් තව තරග 5කින් ශ්‍රී ලංකා කණ්ඩායම කීයක් ජයග්‍රහණය කරනවාද කියන එක බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ඉතිරි තරග ප්‍රමාණය ඔවුන් ජයග්‍රහණය කරනවාද පරාජය වෙනවාද කියන දේවලුත් බලා සිටීමට සිද්ධ වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට. එසේ නොවුනොත් එහෙම ජූනි මාසයේදී සිම්බාබ්වේට යාමට සිදුවේවි. පළවෙනි වටය නැත්නම් සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කිරීමට 2023 පන්දුවාර 50 ලෝක කුසලානයේ ඉන්දියාවේදී පැවැත්වෙන ඔක්තෝබර් මාසයේදී. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.